කළ නොහැක්කක් නොමැත. අප අභියෝගවලටත් අභියෝග කළ ජාතියක්. මේ අපි අපිම නැගී සිටිය යුතු සමයක්. කොරෝනාවලට එරෙහිව නව නිපැයුම් අපම නිර්මාණය කරන සමයක්. Innovative Mind. නවෝත්පාදන දැක්ම සෑම සතියේ දිනකම උදේ 7ට. අප දන්නවා රටක් ඉදිරියට ගමන් කරන්න ඒ රටේ නව උත්පාදන නව නිෂ්පාදන කොතරම් වැදගත්ද කියලා. අපි සංවර්ධනය වෙමින් පවතින රටක් කියන කාරණේ අපි පාසල් කාලේ පටන්ම ඉගෙන ගන්න අහන දෙයක්. නමුත් අපිට දැන් දැන් උනන්දුවක් තියෙනවා සංවර්ධන ඉලක්කයට ගමන් කරන්න අපේ රට කිසියම් පෙරගමනක් පෙර දැක්මක ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා අපේ රටේ හැම දිනෙකම. ඒ නිසා වර්තමානයේ මේ නව උත්පාදන පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරනවා. මේ කොරෝනා වසංගතයත් එක්ක බොහෝ විට නව උත්පාදනකරුවන්ගේ උද්‍යෝගයක් රට තුළ ඉස්මතු වුණා. ඒ නිසා වෙන්මයි අප නව උත්පාදන දැක්ම සමග අපි මේ සාකච්ඡාව ඔබට තිරින කරන්න. සුවිශේෂී සොයා ගැනීම් පිළිබඳව ඔබත් යම් දැනුමක් සහ විමසුමක් ඇති. අපි අද ආරාධනා කළා මේ නව උත්පාදන දැක්ම සම්බන්ධයෙන් බොහොම සුවිශේෂී නව උත්පාදනකරුවන් තිදෙනෙකුට. අද අපේ සාකච්ඡාවට කැඳවාගත්තේ දැනට බොහොම තරුණ වයසේ ඉන්න අලුත් දෙයක් හිතන්න පෙළඹෙන අලුත් දැක්මක් අනුගමන් කරන නව උත්පාදනකරුවන් තිදෙනෙක්. අපි මුලින්ම පිළිගන්නවා චාමික බණ්ඩාර, ඒ වගේම හසිත රත්නායක සමග ආශිර්වාද සිල්ලා. අපි ඔබ තිදෙනා ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන්. ඔව්. අපිට බොහොම සතුටක් ඔබ හමුවීම. බොහෝ නිර්මාණ පිළිබඳව අපට අද කතා කරන්න පුළුවන් වෙයි. අපි මුලින්ම දැන් චාමික බණ්ඩාරත් හසිත රත්නායකත් දෙන්නම අපි මැදිරියට ආවේ එකට යම් නිර්මාණයක් හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙමින්. චාමික, හසිත මොකක්ද මේ නිර්මාණය කියලා පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න පුළුවන්ද? මම ඒක මේ විදිහට කියනවා නම් මේක ඇත්තටම සංග්ලාස් එකක්. නමුත් මේක සංග්ලාස් එකක් වට සංග්ලාස් එකක් නොවන සංග්ලාස් එකක්. මේකෙන් අපිට බලා ගන්න පුළුවන් මීටර 10ත් 40ත් ප්‍රමාණයක් එකේ ඈතින් ඉන්න යම්කිසි මිනිසුන් කොටාශයක් සහ ඒගොල්ලොන්ගේ අපිට ගන්න පුළුවන් උෂ්ණත්වය. එතකොට මේ තුලදී අපිට සාමාන්‍ය තර්මෝමීටරකින් අපි කරන්නේ එක්කෙනෙක්ගේ උෂ්ණත්වය බලන එක විතරයි. නමුත් මේකෙදි අපිට කණ්ඩායමක් මීටර 10ක් ඈතින් ඉන්න පිරිසක් එකවර ඒගොල්ලොන්ගේ ශරීර උෂ්ණත්වයෙන් මැනගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේක ඇත්තටම ගත්තොත් අපි කියනවා හෑන්ඩ් හෙන් තර්මෝමීටර් එකේ රීප්ලේස්මන්ට් එකක්. හැබැයි ඊට වඩා ගොඩාක් ඇඩ්වාන්ස් ෆීචර්ස් තියෙන නිර්මාණයක්. එතකොට එක්කෙනා එක්කෙනා වෙන වෙනම උෂ්ණත්වයන් බලනවට වැඩිය අපිට පුළුවන් කණ්ඩායමක් එකවර බලලා ඒකේ අපිට දැනට කොවිඩ් කියන වසංගතයේදී අපි කතා කරන්නේ 37.5 කියන උෂ්ණත්වය. නමුත් 37.5ට වඩා වැඩි එක්කෙනෙක්ව අර කණ්ඩායම තුලින් අඳුර ගැනීමේ හැකියාවක් තියෙනවා මේ නිර්මාණයේදී. සහ මේකෙදී වෙනම එක්කෙනෙක්ට මේ උපැසිවිල්ල පළඳින එක්කෙනාට අමතරව වෙන එක්කෙනෙක්ට ඈදින්න එහෙම නැත්නම් රිමෝට්ලි බලා ගන්න පුළුවන් මැෂින් එකක් ආධාරයෙන් කම්පියුටර් ත්‍රූ බලන්න පුළුවන් කාටද මේ උෂ්ණත්වය වැඩි කියන එක. ඉතින් ඔක තමයි ඇත්තටම සරලවම කිව්වොත් මේ නිර්මාණය. මම දැන් ඉතින් ඉහට අපි තව දුරටත් සාකච්ඡා කරමු. දැන් මේ චාමික බණ්ඩාරත් එක්ක ඉන්න හසිත රත්නායක ඔබ දෙපළ තමයි මේ නිර්මාණය හඳුන්වා දෙන්නේ. හසිතකින් අහන්න කැමතියි දැන් මේ උපස්සවල කෙනෙක් පළඳ ගත්තාම කොහොමද මේක පේන්නේ? මේක භාවිතා කරන්න පුළුවන් කොයි වගේ අයටද? අපි ටිකක් ඒක පැහැදිලි කරගමුද? අපිට ඇත්තටම මේක පළඳින්න පුළුවන් ඕනෑම ස්ථානයක සිටින ආරක්ෂක නිලධාරියෙකුට, එහෙම නැත්නම් ඒ වෙනුවෙන් සේවයේ යොදවා සිටින වෙනත් සෞඛ්‍ය නිලධාරියෙකුට හෝ ඒ ආකාරයේ කෙනෙකුට පළඳින්න පුළුවන්. මේ ඕනෑම වැඩිහිටි කෙනෙකුට පළඳ අපිට පුළුවන් පරීක්ෂා කරන්න ඒ එන අයගේ උෂ්ණත්වයන්. ඒක පළඳීම නිසා ඇත්තටම ඩිස්ප්ලේ එකෙන් අපිට දැర్శණය වෙනවා අදාළ පුද්ගලයන්ගේ වර්ණ වෙනසක්. ඩිස්ප්ලේ වෙනවා ඒ ඉන්න පුද්ගලයන්ගෙන් උෂ්ණත්වය අනුව වර්ණ වෙනසක් පෙන්නුම් කරනවා. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ රතු වර්ණය අපි බලාපොරොත්තු වෙන උෂ්ණත්වයට වැඩිය වැඩි අය පෙන්වන්න. මොකද රතු වර්ණයෙන් අපි සාමාන්‍යයෙන් එහෙම දෙයක් අදහස් කරනවා. එහෙම නිසා රතු වර්ණය තියෙන කෙනෙක් ඉන්නවා නම් දැන් මේ කතා කරපු 37.5 කියන සෙල්සියස් අංශක උෂ්ණත්වයට වැඩිය වැඩි ඒ අය අපිට පුළුවන් වෙන් කරගන්න. එතකොට ඒගොල්ලෝ වෙන් කරගන්නේ ඇත්තටම අර වෙන් කරගන්න ඒ අදාළ පුද්ගලයන් හඳුනාගත හැකි කෙනෙක් හිටියම ඇති. විශේෂයෙන් පුහුණු කළ කිසිවෙක් අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම. මම හිතන්නේ ඔබතුමා ඒක තමයි බලාපොරොත්තු. මේක දුරස්ථ පාලකෙක් වුණත් ක්‍රියා කරන්න පුළුවන්ද කොහොමද? දුරස්ථ අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් ඒ ඇත්තටම පැලඳ සිටින පුද්ගලයාට අමතරව. කීප දෙනෙකුට වුණත් නිරීක්ෂණය කරන්න පුළුවන්. හැබැයි අන්තර්ජාල සම්බන්ධතාවයක් පැවතිය යුතුයි. අන්තර්ජාලය හෝ එහෙම නැත්නම් Wi-Fi ඉන්ටර්නල් නෙට්වර්ක් එකක් කියන්නේ. එහෙම සම්බන්ධතාවයක් තිබුණත්
අපිට ඇති. මට දැන් මේ උපකරණය පිළිබඳව බොහෝ තොරතුරු විමසන්න අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම දැන් මට හිතෙනවා මේකේ ප්‍රයෝජනය මං හිතන්නේ ලංකාවට ප්‍රබල අන්දමින් දැනෙයි කියලා. චාමික හසිත, මොකද දැන් පාසල් ආරම්භ කරන්න කතා බහක් තියෙනවානේ. දැන් 1000ක් 2000ක් 3000ක් සමහරවිට 6000 ඉන්නවා පාසල්වල. මේකේ වටිනාකම මං හිතන්නේ ඉදිරියේදී අපිට බොහෝ දැනෙයි කියලා මට හිතෙනවා. දරුවන් කණ්ඩායමක් දිහා බලාගෙන කෙනෙකුට පුළුවන් යම් උෂ්ණත්වයක් වැඩි දරුවෙක් ඇගේ ශරීර උෂ්ණත්වය වැඩි දරුවෙක් ඉන්නවනම් එක පාරින් හඳුනා ගන්න. මේක මං හිතනවා විශාල ප්‍රයෝජනයක් ලැබෙයි කියලා. අපි මේ ගැන තවදුරටත් කතා කරමු. අපිත් එක්ක ඒ වගේම අද ඉන්නවා තවත් නිර්මාණකරුවෙක්. අපි මීට පෙරත් අපේ වැඩසටහන සම්බන්ධ කරගත්ත සුවිශේෂී නිර්මාණකරුවෙක් ආසිරි සිල්වා. දැන් ආසිරි මේ විවිධ නිර්මාණ කරා. ඔබ අපිට මීට පෙරත් ඔබ මුණ ගැහුණා නිර්මාණ 30කට ආසන සංඛ්‍යාවක් පේටන්ට් බලපත්‍ර 17ක් ලැබිලා තියෙන කතාවක් කිව්වා. දැන් අපිට මේ තව නිර්මාණ මොනවද ඔබේ මේ අපේ කොරෝනා සංගතයත් එක්කම ඉන්න හින්දා අපි ඒක ඉලක්ක කරගෙනම බොහෝ දෙනා නිර්මාණ කරනවා. ඔබේ මොනවද මේ නිර්මාණ තව? ඔව්, ඇත්තටම කොරෝනා වසංගතය වෙනුවෙන් මම තව නිර්මාණයක් කරා. ඒක මම නම් කරලා තියෙන්නේ ඔටෝමේටඩ් රූම් ස්ටෙරිලයිසර් කියලා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ උපකරණය පාවිච්චි කරලා අපිට කිසිම ලේබර් කොස්ට් එකක් නැතුව, ඒ කියන්නේ කිසිම මිනිස්සුන්ගේ අතපෙවීමක් නැතුව ඕනම ස්ථානයක් ඉතාමත් කෙටි කාලයකින් දවස පුරා විසබීජ හරණය කර ගැනීමට මේ උපකරණය පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි වොෂ්රූම් එකක් ගත්තොත්, වොෂ්රූම් එකක තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දැන් ඕක දවස පුරාවට ඕක පිරිසුදු කරන්නේ නැහැනේ. ගොඩක් වෙලාවට උදේ හවස කවුරුරේ කෙනෙක් ඇවිල්ලා ඕක මේ සුද්ධ කරන එක තමයි කරන්නේ. හැබැයි දැන් මගේ උපකරණය ඔටෝමේටඩ් රූම් ස්ටෙරිලයිසර් කියන උපකරණය, ඒකේ හයි කරලා තිබ්බොත් අපිට ඒක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. ඒ කියන්නේ පැයකට වතාවක්, එහෙම නැත්නම් පැය භාගයකට වතාවක් අපිට අවශ්‍ය කාල සීමාවක් ඇතුළත ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. ඒක ප්‍රෝග්‍රෑම් කරලා ඒකට අවශ්‍ය ස්ටෙරිලයිසින් මොන හරි ලික්විඩ් එකක් දාලා තිබ්බම ඒක දවස පුරා ඒ අපි ප්‍රෝග්‍රෑම් කරපු කාල පරාසවලදී ඔටෝමැටිකලි වැසිකිළිය පුරා ඒක විසිරු හරිනවා. ඒක මීදුමක් විදිහට විසිරු හරින්න තමයි කරන්නේ. මට ගැටලු කීපයක් තියෙනවා. දැන් මේ උපකරණයේ කිසියම් ස්ථානයක පුද්ගලයෙක් ඉන්නවනම් මේ එන රසායනික ද්‍රව්‍ය පුද්ගලයාගේ සිරුර මත දැවටීම වගේ දේවල් වෙන එක හොඳයිද නැත්නම් පුද්ගලයින්ගෙන් තොරතැනක්ද විසබීජ හරණය කරන්න පුළුවන්? කොහොමද ඒක ඔබේ අත්දැකීම? නෑ, ඇත්තට මේකේ මම කිව්වේ මේක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. අනිත් එක සෙන්සර් එකකුත් තියෙනවා. ඒ කියන්නේ හැමතිස්සෙම මේක වැඩ කරන්න ගන්නේ කවුරුත් නැති වෙලාවට. ඒ කියන්නේ දැන් අපිටම පැයකට වතාවක් මේක ප්‍රෝග්‍රෑම් කරා කියලා ඇතුලේ මිනිස්සු ගොඩක් ඉන්නවා නම් එක්කෙනෙක් හරි ඉන්නවා නම් ඒක වැඩ කරන්නේ නැහැ. එතකොට එයා අයින් වෙනකන් ඉඳලා තමයි ඒක ස්ටෙරිලයිස් වෙන පටන් ගන්න. ඒ ස්ටෙරිලයිස් වුණත් ඒක මිනිසුන්ට කිසිම හානියක් නැහැ. මොකද අපි සාමාන්‍ය එදිනෙදා පාවිච්චි කරන ජීවහනු හරණය කිරීමට පාවිච්චි කරන මේ ද්‍රාවණ තමයි මේකෙදීත් අපි පාවිච්චි කරන්න වෙන්නේ. ඉතින් ඒක නිසා ඒක හානියකුත් නැහැ. ඒ වට ඒක එහෙම වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ කවුරුත් නැති වෙලාවදී තමයි හැමතිස්සෙම ස්ටෙරිලයිස් කරන්න එකම පටන් ගන්න. ඔව්. දැන් මෙවැනි සුවිශේෂී නිර්මාණ කොතරම් ප්‍රමාණයක් ලංකාවේ නිපදවලා තියෙනවද? හැබැයි මේ සුවිශේෂී නිර්මාණකරුවන් 30 අපාද කැඳවගත්තේ. දැන් මේ ආසිරිගේ මේ නිර්මාණය ගැන තවදුරටත් අපිට කතා කරන්න ඕන. 30 ඉන්න නිසා අපිට බොහෝ තොරතුරු අපිට විමසන්න උනන්දුවක් තියෙනවා අපේත්. චාමික බණ්ඩාර හසිත රත්නායකයි. දැන් ඔබ නිර්මාණය කරලා තියෙන මේ නිර්මාණය උෂ්ණත්වය මීටර 10ක් 40ක ඉඳන් ඈත පරාසයක ඉඳන් විමසන්න පුළුවන් කණ්ඩායමක පුද්ගලයෙකුගේ නෙමේ කණ්ඩායමක් දිහා බලලා කාගේද ශරීර උෂ්ණත්වය වැඩි කියලා. මේ නිර්මාණය ගැන කතා කරන අතරතුර අපිට කියන්න චමික හසිත, ඇතර මෙවැනි නිර්මාණ කරන්න ඔබේ පෙළඹීම කොහොමද? මෙවැනි නව නිපැයුම් කර බවට පත් වෙන අවශ්‍යතාවයේ හැඟීම දැනීම කොහොමද මතුනේ? මේක පටන් ගත්තේ කොහොමද ඔබ? මෙහෙමයි, අපි දෙන්නම ඇත්තටම NIBM ආයතනයේ කතිකාචාර්යවරු විදියට. එතකොට එතනදී මම උගන්වන්නේ IUT කියන විෂය සහ හසිත උගන්වන්නේ රොබොටික්ස් විෂය. ඉතින් අපේ දෙන්න ඇත්තට මේ කොවිඩ් කියන සංගතයත් එක්ක අපි දෙන්නම කල්පනා කරපු දෙයක් තමයි අපේ විෂයපතේ තුළ අපිට මොකද්ද කරන්න පුළුවන් නිර්මාණය. ඒ තුළදී කියන්න සතුටුයි, අපිට ගොඩක්ම මේ පෙළවීම වේවීම කරේ සිසු දරුවන්. අපිත් එක්ක ඇත්තටම ළමයි 14ක් එකතු වුණා මේ නිර්මාණය කරන්න NIBM ආයතනයේ. සහ මෙතනදී වැදගත් වෙන්නේ මේ ළමයි ගත්තෝ ලංකාවේ ප්‍රධාන දිස්ත්‍රික්ක පහක විතර ළමයි. ඒ කියන්නේ නුවරඑළිය, කුරුණෑගල, අනුරාධපුර, ගාල්ල, මාතර ඔය කියන හැම තැනකම ළමයි කොවිඩ් නිසා එක තැනකට වෙන්න සිද්ධ වුණා. අන්තර්ජාලය තුල එකතු වෙලා නිර්මාණය කිරීමක් තමයි ඇත්තටම සිද්ධ වුණේ. දැන් මේ අන්තර්ජාලය හරහා තමයි මේ අදහස් උමාරුනේ. ඒකට ඇත්තටම ගත්තොත් සමහරක් වෙලාවට මේක මම කියන එක හොඳයි මං හිතන්නේ ඩේ ටයිම් ඩේටා කියනවා අපි නයිට් ටයිම් ඩේටා කියනවා. දැන් ළමයිට වැඩ කළා කියනවා සර් මේ ඩේ ටයිම් ඩේටා ඉවරයි සර් මේ රෑ 12ට මීටින් එකක් ගමුද කියලා. ඉතින් සමහර කාලවල රෑ 12ට මීටින් එකක් ගත්තාම මායිමේ දෙන්නම පාන්දර 3-4 විතර වෙනකල් මීටින් එකේ. දැන් අර ළමයි එක ඉතින් ඒ ළමයි නිදා ගන්න ඉන්නේ අපි නිදා ගන්න ඉන්නේ පහුවදා වෙනකල්ම. ඉතින් මේ නිර්මාණයේ
අපි එක තැනක ඉඳන් අපි දෙන්නගේ අදහස් ඒගොල්ලෝගේ අදහස් එතකොට මේක ප්‍රෝග්‍රෑම් කරන වෙලාවට එක එක්කෙනා එක එක පාට් ප්‍රෝග්‍රෑම් කරේ ඊළඟට තව දෙයක් කියනවනේ මේ නිර්මාණය ලංකාවේ හැම තැනකම ගියා දැන් මේකේ සමහර කොටස් අපි නිර්මාණය කරේ ගාල්ලි ඒතකොට ගාල්ලි තමයි මේ කොළඹට ගේන්න අපිට මං හිතන්නේ ශ්‍රී ලංකා යුද හමුදා උදව් කරා ඒ අවස්ථාව තිබුණා හයිවේ එකේ ගෙනල්ලා දුන්නා ඒගොල්ලෝගේ වාහනවල එහෙම තමයි මොකද සමහර කාලවලට මේකේ බඩු ලංකාවේ ගන්න තිබුණේ නැහැ එතකොට අපි මේ මිනිසුන්ව සමහර කාලවලට ගෙවල් වලට ගිහිල්ලා කඩේ අයිති එක්කෙනා ඒ කඩේ අයිති කෙනා ගෙදරින් අරගෙන ගිහිල්ලා කඩේට ගිහිල්ලා කඩේ ඇරලා බඩු අරගෙන ආපහු එයාව ගෙදරට දාලා තමයි සමහර කාල දවස් 30ෙම කණ්ඩ තැනකුත් නැහැ ඔහොම ගිහිල්ලා තමයි මේ නිර්මාණය අතරම මේක මම දැන් මම සමහර කට මේක නිර්මාණය ඉන්නත් ඇත්තේ මේ කොවිඩ් හින්දා මේ කොවිඩ් වසංගතය හින්දා අපිට ලැබුණු නිදහස නිදහස කියන්නේ මේ වැඩ අඩුවීම තුල අපිට හම්බෙච්ච නිදහසත් එක්ක අපි නිර්මාණය කළා කිව්වොත් නිවැරදි කියන තැන තමයි මම ඉන්නේ හසිත දැන් ඒ වගේම දැන් මේ නිර්මාණය දැන් කොහොමද වෙළඳපොළට නිකුත් වෙනවද මේක කොහොමද කෙනෙක් ගන්නේ ආයතනයකට මේක ගන්න පුළුවන්ද කොහොමද ඒ තත්ත්වය ඔව් ඇත්තටම අපි අදියර 3කට තමයි මේක අපි ප්ලෑන් කරලා තියෙන්නේ මේක පළවෙනි අදියර පළවෙනි අදියරේදී සැබෑ ස්වරූපයක් අපිට දකින්න අමාරුයි. ඒකට හේතුව අපිට තියෙන පහසුකම් එක්ක තමයි අපි පළවෙනි අදියර නිමා කරේ. දෙවෙනි අදියරේදී අපිට සෙල්යිසී එකෙන් පවා අපිට ග්‍රාන්ට්ස් හම්බෙලා තිනවා. NIBM එක ඇතුළෙනුත් අපිට ග්‍රාන්ට්ස් ලැබුණා මේක ඩෙවලොප් කරන්න. දෙවෙනි අදියරේදී අපි උත්සාහ කරනවා ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ඇත්ත සෙන්සර්ස් සහ ඩිස්ප්ලේ පාවිච්චි කරන්න. ඒ සෙන්සර් එක ඇත්තටම මේවට වැඩිය ප්‍රමාණයෙන් කුඩා සහ වඩා පරාසයක් සහිත සහ වඩා නිරවද්‍යතාවයක් සහිත සෙන්සර් එකක් සෙන්සර් එක පැත්තෙන් ගත්තොත් අනිත් එක ඩිස්ප්ලේ එක ඩිස්ප්ලේ එක දැන් ඔබට පේනවා ඇති සාමාන්‍යයෙන් අඟල් 3ක 4ක විතර ඩිස්ප්ලේ එකක් තමයි ඔතන තියෙන්නේ. නමුත් අපේ ඇත්තටම වෙළඳපොළට නිකුත් කරන්න උත්සාහ කරන ඩිස්ප්ලේ එක ඇත්තටම අඟලක් විතර තමයි සයිස් එක. හැබැයි ඔබතුමාට බලා ගන්න පුළුවන් වෙනවා ඒ අඟලක ඩිස්ප්ලේ එකෙන් වර්චුවල් ඩිස්ප්ලේ එකක් හදනවා සාමාන්‍යයෙන් අඟල් 70වත් 80වත් අතර තරම් ලොකු එකක් ඩයගනල් එකක්. එතකොට අපි අර විශාල ප්‍රමාණයේ තිරයකින් බලනවා වගේ තමයි ඒ නිරීක්ෂණය කරන පුද්ගලයාට පේන්නේ. එතකොට ඒක අපි මාකට් එකට එහෙම නැත්නම් වෙළඳපොළට ගේන්නේ තුන්වන අදියරේදී. දෙවන අදියර තුන්වන අදියරට යාම සඳහා සාර්ථක බව පෙන්වීමේ අදියර. එහෙම නැතුව අපිට නිර්මාණයක් ඇත්තටම එළියට දාන්න බෑ. අපි දැනටමත් පළවෙනි අදියරේ පවා රිසර්ච් එක කරලා තමයි මේ තියෙන්නේ. මේ නිර්මාණයේ පවා කොතරම් දුරකට කොතරම් නිවර්දිතාවයකින් උෂ්ණත්වය පෙන්වනවද කියන එකට මේ හදලා තියෙන ඩොකියුමන්ට් එකේ අපි ඩොකියුමන්ට් කරලා තියෙනවා. සාමාන්‍ය නිර්මාණයක් වුණාම ඒ නිර්මාණය පාවිච්චි කළාම අපිට ඇත්තටම අපි බලාපොරොත්තු වෙන දේ ලැබෙනවද නැද්ද කියලා අපි ප්‍රූව් කරලා තියෙනවා. එතකොට අපි එහෙම ප්‍රූෆ් නැතුව ක්ලිනිකල් ඩේටා කියන්නේ ක්ලිනිකල් ඩේටා නැතුව අපිට ප්‍රූව් කරන්න බෑ අපේ දේ වෙනවද නැද්ද කියලා. ඒකෙන්ද අපි මේ අදියරේ පවා එහෙම කරලා තිනවා. ඉන්ඩස්ට්‍රියල් වර්ෂන් එකේ අපි අනිවාර්යෙන් ඒ ප්‍රූෆ් එක තමයි එළියට දාන්නේ. නිර්මාණයක් කරන එක එහෙම හිතුමනාපිට කරනවා වගේම ඒකේ නිවැරදි බව එහි සංවේදීතාව පිළිබඳව කොතරම් උනන්දුවක් ඔබ දක්වනවද කියන කාරණේ අපිට පේනවා. අපි ඉදිරියේ තිබෙන මේ දීපුගුණුව පිටු විශාල සංඛ්‍යාවකින් තිබෙන දීපුගුණුව තුළ ඒ පරීක්ෂණයේ සාර්ථකත්වය පිළිබඳව ඔබ තවදුරටත් අත්හදා බලමින් විමසමින් යනවා. දැන් මේ නිර්මාණය කිසියම් උපැස්සිවලක් පැලඳුවාම අපි ඉදිරියේ ඉන්න කණ්ඩායමක ඒ පුද්ගලයාගේ ශරීර උෂ්ණත්වය අනුව ඉහළ උෂ්ණත්වයක් සෙන්ඩිකේට් අංශක 37.5ට වඩා ඉහළ උෂ්ණත්වයක් තිබෙනවා නම් මෙන්න මේ උපැස්සිවල හරහා ඔහු නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා. මේක ඉතාම වැදගත් නිර්මාණයක් බවට පත් වෙයි අපේ රටේ පාසල් පද්ධතියේත් අපිට භාවිතා කළ හැකි මට්ටමේ තිබෙන නිසා. තවත් අපේ නිර්මාණකරුවෙක් ඉන්නවා ආසිරිද සිල්වා. දැන් එක පැත්තකින් චාමිකයි හසිතයි නිර්මාණය කරනවා පුද්ගලයාගේ අර උෂ්ණත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න. ඔබ එක නිර්මාණයක් කරනවා මේ කොරෝනා වසංගතයත් එක්ක යම් ස්ථානයක විසබීජ අනුහරණය කරන හැකි නිර්මාණයක්. මීට අමතරව ඔබගේ නිර්මාණ තවදුරටත් අපි කතා කළොත් මොනවද තියෙන්නේ? ඔව් ඊට අමතරව මම නිර්මාණ දැනට 17ක් පේටන්ට් බලපත්‍ර අරගෙන වෙළඳපොළට හඳුන්ලා දීලා තියෙනවා. ඉතින් ඒ අතරේ විශේෂයෙන්ම අන්ධ පුද්ගලයන් වෙනුවෙන් විශේෂ නිර්මාණ ගොඩක් මම කරලා තියෙනවා. එකක් තමයි මේ අන්ධ පුද්ගලයන්ට පාවිච්චි කරන්න පුළුවන් සැරෑටියක්. කියන්නේ සාමාන්‍ය අන්ධ පුද්ගලයන් පාවිච්චි කරන සුදු සැරෑටිය කියන එකෙන් කරන්නේ ඒක අන්ධ පුද්ගලයා හැකියාව මත තමයි ඒ සැරෑටිය පාවිච්චි කිරීම සිදු වෙන්නේ. හැබැයි මගේ එකේ සෙන්සර්ස් ගොඩක් හයි කරලා තියෙනවා සංවේදක ගොඩක්. එකක් තමයි දැන් උදාහරණයක් විදිහට අන්ධ පුද්ගලයෙක් පස්සෙන් මොකෙක් හරි සතෙක් බල්ලෙක් වගේ සතෙක් ආවොත් ඒ වගේ සතෙක් පලවා හැරීම සඳහා ඒකේ විශාල ශබ්දයක් නිකුත් කිරීමට හැකි කොටසක් අන්තර්ගතයි. ඊට අමතරව අන්ධ පුද්ගලෙක් පාරේ හරි ගෙදර හරි ගමන් කරනකොට
නිරාවරණය වෙච්ච විදුලි රැහනක් කොහෙරි වැටලා තිබ්බොත් ඒකෙන් වෙනම ভাইබ්‍රේෂන් එකක් දෙනවා. එතකොට විදුලි රැහනක් පාරේ තියෙනවා කියන එක හඳුන ගන්න පුළුවන්. ඒ වගේම තමන් ඉදිරියට වේගෙන් වාහනයක් පැමිණෙනවා නම් තමන් දෙසර පැමිණෙනවා ඒක හඳුනා ගැනීමේ හැකියාවත් ඒ සැරයට තියෙනවා. ඒ වගේ ඒකේ විශේෂ සංවේදක කීපයක් මම අන්තර්ගත කරලා තියෙනවා. දැන්ට මම ඒකේ සැරයට 200 ගානක් වස්නාද පළාත් සභාව එකතු වෙලා අන්ධ විද්‍යාලයට ලබා දීලා තියෙනවා. දැන් ආසිරි දැන් අත්‍යවශ්‍යම අප පැහැදිලි කරා මේ මේ වගේ නිර්මාණ 30කට වඩා ඔබ නිර්මාණය කළා තියෙනවා කියලා. දැන් මෙහිම මේ 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 නිර්මාණ කරන අතරතුර දැන් අපිට කියන්න දැන් කොහොමද මේ නිර්මාණත් එක්ක ඔබේ ජීවන පරිසරය හදාගන්නේ? ඔව් ඇත්තට මම අධ්‍යාපන කටයුතු වලින් පස්සේ මම ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික බැංකුවක තමයි විධායක නිලධාරියෙකු වශයෙන් රාජකාරී කරා. ඉතින් ඒ කරන ගමන් මම පටන් ගත්තා මගේ ආයතනයක් නව නිර්මාණ අලෙවි කිරීම සඳහා. දැන්ට තියෙන ලංකාවේ එකම ආයතනය සහ එකම වෙබ් අඩවිය මම ඔන්ලයින් තමයි ගොඩක් ඒවා ප්‍රොමෝට් කරන්නේ. වෙබ්සයිට් එකක් පටන් ගත්තා. පටන් අරගෙන ඒක යම් මට්ටමකට දියුණු කරාට පස්සේ මම රැකියාවෙන් අයින් වුණා. ඒ කියන්නේ බැංකුවේ වැඩ කරපු රැකියාවෙන් අයින් වෙලා දැන් තනිකරම මගේ නව නිර්මාණ හදලා මාකට් කරන එක තමයි මම කරන්නේ. වෙබ්සයිට් එක අපිට කියන්න පුළුවන්ද? ඔව් www.asiridesigners.lk තමයි වෙබ්සයිට් එක. මගේ කම්පැනි එක නමත් ආසිරි ඩිසයිනර්ස්. ඉතින් අත්‍තර මම ඒකේ මගේ නව නිර්මාණ විතරක් නෙමෙයි. ඒ කියන්නේ ලංකාවේ දැනට මාකට් කරන්න පුළුවන් ලෙවල් එකට හඳුන්ලා දීපු ලංකාවේ අනිත් අයගේ නව නිර්මාණත් මම දාලා තියෙනවා. ඉතින් ඒවත් මම අලෙවි කරනවා. ඉතින් දැන්ට අපේ ආයතනයේ තියෙන කටුබැද්දේ ඉතින් එතනයි ලෝන කෙනෙක්ට බලන්න පුළුවන් ලංකාවේ නව නිර්මාණ විශාල සංඛ්‍යාවක් එතන ඩිස්ප්ලේ කරලා තියෙනවා. මගේව විතරක් නෙමෙයි. ඉතින් අත්‍තර මේ ඔක්කොම ශ්‍රී ලංකා නව නිර්මාණ කරුවන්ගේ කොමිසමෙන් ලොකු සහයක් ලැබුණා. ඉතින් මටත් අත්‍තර සන්තෝෂයි. මොකද ලංකාවේ එකම ආයතනයේ නව නිර්මාණ වෙනුවෙන් තියෙන වෙබ්සයිට් එක සහ ආයතනය. ඉතින් ඒකේ මම ආරාධනා කරනවා තව ලංකාවේ හොඳ නිර්මාණ මාකට් ලෙවල් එකකට හදපුවා තියෙනවා නම් අපිත් එකතු වෙන්න තමන්ගේ නිර්මාණ අලෙවි කරගන්න අපි හොඳ ප්ලැට්ෆෝම් එකක් දැන්ට හදලා තියෙනවා. ඔව්. දැන් ආසිරියාවේ වෙනම අපේ වැඩසටහනට දැන් චාමික හසිත මේ එන්නයි බීම ආයතනයේ ආචාර්යවරුන් විදිහට ක්‍රියා කරනවා. දැන් ඒ සිසු දරුවන්ගේ උනන්දුව කොහොමද නව නිපැයුම් කර දැන් ඔබ රොබෝ තාක්ෂණය පිළිබඳව මම හිතන්නේ හසිත කටයුතු කරනවා. දැන් මේ මේ තත්ත්වයන් කොහොමද උනන්දුව දැක්ම මේ මේ සිසු දරුවන්ගේ රටේ කොහොමද ඔබ දකින්නේ? ඇත්තටම මේ ගොඩක් තරුණ ළමයිගේ මේ වෙනකොට තියෙන පිබිදීමක් තමන් නව නිර්මාණයක් කරන්න ඕනේ කියලා. හැබැයි ගොඩාක් කට්ටිය ආසයි. නමුත් ඔතන තියෙන ගැටලුව තමයි නව නිර්මාණයක් කරද්දී ළමයි සමහර දේවල් නව නිර්මාණයක් කරනවා. නමුත් ඒගොල්ලෝ දන්නේ ඒ නව නිර්මාණේ කොච්චර වැලියු එකක් තියෙනවද කියලා. يعني අපි නව නිර්මාණේ කොනම දෙයක අපිට මේ ඔබතුල දකින්න මේ තියෙන මේසු උනත් අපි නව නිර්මාණයක් විදියට වෙනස් කරන්න පුළුවන්. හැබැයි ඒක වටිනාකමක් ඇඩ් වෙන්නේ එයාට මං කියන්නේ අර අපි ගත්තොත් නිර්මාණයේ ඒකේ තියෙන නැවුම් බව එක්කමයි නවතාවය සමගම ඒකට වැලියු එකක් එන්නේ. ඒ වැලියු එකේ ඉන්නේ ඒක කොච්චර දුරකට කාර්යක්ෂමද, ඒක කොච්චර දුරක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද. ඔය කියන කාරණා ගොඩක් එක්ක තමයි අර අපි කියන අවසාන නිර්මාණයේ වැලියු එකක් ඇඩ් වෙන්නේ. ඒ වැලියු එකයි අලුත් බවයි එක්ක තමයි නිර්මාණයක වැලියු එක ඇත්තටම අපිට මාකට් එකට ගේන්න පුළුවන්. එහෙම නැත්නම් වෙළඳපොළට ගේන්න පුළුවන් නිර්මාණයක් බිහි වෙන්නේ මේ විදියට. එතකොට ඇත්තටම කියන්න සතුටුයි දැන් මම අවුරුදු 9ක් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරලා තමයි මම මේ කතිකාචාර්යවරයෙක් හැටියට NIBM ආයතනයට මේ සම්බන්ධ වෙන්නේ. එතකොට ඒ තුලදී මම දැක්ක දෙයක් තමයි මේ සිසු දරුවන් තුල තියෙන දැනුම සහ ඒගොල්ලොන්ගේ තියෙන උනන්දුව මේ අලුත් ජෙනරේෂන් එකේ ඇත්තටම හරිම සතුටුයි ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න ලැබෙන එක. يعني ඒගොල්ලොන්ට තියෙන සමරක් වලට අපිට වැඩිය උවමනාවක් නැහැ. අපි අලුතෙන් මොනවාම හරි කරමු කියන තැන. ඒක ඇත්තටම හරිම වටිනවා. මේ වගේ ප්‍රසංගයක් වෙලා විදිහට ඒගොල්ලොන්ට සෑහෙන උවමනාවක් තිබුණා. මොකද ඒගොල්ලොන්ට අපි කවුරුවත් මමවත් හසිතවත් අපි කාටවත් බලෙන් කිව්වේ නැහැ මේ වගේ ප්‍රොඩක්ට් එකක් අපිත් එක්ක කරමු කියලා. කවටවත් කියලා නැහැ රෑ නිදිමරන්න එන්න අපිත් එක්ක මේ ප්‍රොජෙක්ට් එක කරන්න කියලා. හැබැයි ඒගොල්ලොම කතා වෙලා ඒගොල්ලෝ නැහැස අපි කරමු. ඉතින් අපි දෙන්න ඇත්තටම බැලුවේ ඒ ළමයි එක්ක එකතු වෙලා කොහොමද ඒගොල්ලොන්ට හරි පාත් එකක් දෙන්නේ. ඒ කියන්නේ මේ පාර පෙන්වන්නේ කොහොමද මේ වගේ නිර්මාණයක් කරන්න. නිකම් නිර්මාණයක් කරනවට වැඩිය කොහොමද රිසර්ච් බේස් කරලා අපි නිර්මාණයක් ලෝකෙට දෙන්නේ කියන එක. ඒ සහ ක්‍රමානුකූලව මේකේ කොහොමද යම් නිර්මාණයක් සමාජගත කරන්න වෙළඳපොළට නිකුත් කරන්න කියන කාරණේ වැදගත් වෙන්නේ අවසාන වශයෙන්. අවසාන වශයෙන් හරි. එතකොට දැන් හසිත මේ තාක්ෂණික දරුවන් වර්තමානයේ પરම්පරාතර පරතරයක් තියෙනවා. අපි වැඩිහිටියන්ට වඩා දරුවන් ඉදිරියෙන් ඉන්නවා කියලා චාමිකත් සඳහන් කරනවා. දැන් මේ තාක්ෂණයත් එක්ක වර්තමානයේ පෙළ ගැසෙන දරුවන්ගේ යම් ආකාරයකට අපි වෙනත් ජාත්‍යන්තර මට්ටමින් සැලකපුවාම දැන් ඔබට අත්දැකීම් බොහෝ ප්‍රමාණයක් තියෙන සිසු දරුවන් දෙක කටයුතු කරලා ඔබ දකින්නවාද අපේ රටේ යම් ආකාරයක එහෙම විශේෂී දරුවන් සහ එහෙම අපිට හොයාගන්න පුළුවන් අවස්ථා තියෙනවා කියලා? ඔව් ඇත්තටම මම පෞද්ගලික ව්‍යවසායකයෙක්. මට පෞද්ගලික සමාගමක් තියෙනවා. එතකොට
එතනින් එලියට මම ඇත්තටම NIVM එකේ බාහිර කතික ආචාර්යවරයෙක් විදිහට තමයි ඇත්තටම වැඩ කරන්නේ. එතකොට මට ওই දෙපැත්තේම තීරියන එක්ස්පීරියන්ස් අනුව තරුණ පරපුර ළඟ නොලෙජ් එක තියෙනවා, අදහස් තියෙනවා. නමුත් එක ප්‍රශ්නයක් තියෙනවා ඒගොල්ලන්ගේ. ඒගොල්ලෝ ඒක කන්ටිනියු කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒක මත හැමදාම දිගට ඉන්නේ නැහැ. ඒගොල්ලෝ මොනා හරි හැදුවොත් ඒක එක්කෝ සක්සස් වෙන විදියට આવොත් ඒගොල්ලෝ ඒක කොහේ හරි සමාජ මාධ්‍යයක හරි කොහේ හරි ප්‍රසිද්ධ කරලා ඒගොල්ලෝ එතනින් ඉවරයි. ඒගොල්ලන්ට ප්‍රසිද්ධියක් ලැබුණා, ඒගොල්ලෝ ඒකේ මොනා හරි කරා. දැන් හිතන්නකෝ මෙතනටම ආවා කියලා, මෙමෙ ස්ථානෙටම ඇවිල්ලා ඒගොල්ලෝ වැඩසටහනක් කරා, ඒක එතනින් ඉවරයි. අපි ආසිරි මහත්මයා වගේ ඒක එතනින් එහාට ගිහිල්ලා ව්‍යාපාරයක් දක්වා ගිහිල්ලා එහෙම කරන්නේ නැහැ ඇත්තටම. ඒ අඩුපාඩුව හැරෙන්න ඇත්තරම කියනවනම් NIBM එකේ වගේම වෙනත් ඉගෙන ගන්න දරුවෝ ඉස්කෝලේ දරුවෝ පවා නව නිර්මාණ වලට යොමු වෙනවා. නමුත් ආසිරි මහත්මයාගේ ලෙවල් එකට ඉන්නේ නැහැ. ඒගොල්ලෝ නවතිනවා. හේතුව බොහෝ ළමයි ප්‍රසිද්ධිය සහ ඒ වගේ දේවල් පොඩි පුංචි දේවල් තමයි හඹාගෙන ඉන්නේ. ඒගොල්ලන්ට අපේ අධ්‍යාපන ක්‍රමය තුළ මම හිතන්නේ බිස්නස් එකකින් නව නිර්මාණ හෝ යම්කිසි නිර්මාණයක් කරලා බිස්නස් එකක් කිරීම පිළිබඳව, ව්‍යවසායකෙක් වීම පිළිබඳව උගන්වන එක හරිම අඩුයි. මම ඉගෙන ගත්ත විශ්වවිද්‍යාලය ලංකා විශ්වවිද්‍යාලයක්, ඒක ඇවිල්ලා ඒකේ තේමාව තමයි නැෂනල් රිසෝස් බේස් එකට වැලියු ඇඩ් කරන එක තමයි ඇත්තට මේක. ඒ කියන්නේ ජාතික සම්පත් වලට අගය එකතු කිරීම තමයි ඒකේ. ආචාර්ය චන්ද්‍ර ඇඹුල්දෙනිය තමයි ඇත්තට මේ කන්සෙප්ට් එකේ නිර්මාතෘ. එතුමාට පින් සිද්ධ වෙන්න යම්කිසි පිරිසක් එළියට එනවා. නමුත් ඉස්කෝලේ ළමයින්ටත් ඒ කන්සෙප්ට් එකේ தත්ත්වය යනවා නම් මීට වැඩිය ඇත්තටම අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි රටක් විදිහට. ඔව්. පේටන්ට් බලපත්‍ර 17ක් ආසිරි හිමි කරගෙන තිබෙනවා. නිර්මාණ 30කට අධික සංඛ්‍යාවක්. අවසන් වශයෙන් අපිට කියන්නකෝ නිර්මාණකරුවෙක් විදිහට දෙන්න පුළුවන් පණිවිඩේ කෙටියෙන් අපිට කියන්න. ඔව්. ඇත්තටම නිර්මාණකරුවෙක් විදිහට මට කියන්න පුළුවන් දේ තමයි ලංකාවේ හොඳ නිර්මාණ ඕන තරම් තියෙනවා. ඒවා හැංගිලා තියෙන්නේ. ඉතින් අර අපේ හසිත මහත්මයා කිව්වා වගේ මේ නිර්මාණයක් කරලා ඒකෙන් ලැබෙන ප්‍රසිද්ධියෙන් විතරක් සන්තෝෂ වෙලා ඉන්නේ නැතුව ගොඩක් කට්ටිය කරන්නේ ඒක ටීවී එකට යනවා, ප්‍රෝග්‍රෑම් එකක් කරනවා, අවෝඩ් එකක් ගන්නවා, ඒකෙන් සන්තෝෂ වෙලා ඉන්නවා. ඒක ඇත්තට මේ කොහොම හරි උත්සාහ කළා ඒක මාකට් එකට දාන්න ඕනේ. ඒ කියන්නේ හැමෝටම මාකට් කිරීම හැකියාව නැති වෙන්න පුළුවන්. හැබැයි මාකට් කරන්න ඒක වෙළඳපොළට හඳුනා දෙමින් හැකියාව නැත්නම් ඒකට දැනුමක් තියෙන කෙනෙක් එක්ක හරි සම්බන්ධ වෙලා ඒක ඉස්සරහට ගෙනාවොත්, මොකද දැන් ලංකාවේ ගොඩක් කට්ටිය ඉතින් ඉන්නේ ඉගෙන ගන්නවා, ජොබ් එකක් කරන එක තමයි ටාගට් එක. හැබැයි අර විදිහට ඒක මාකට් එකට ගෙනාවොත් Taman ජොබ් එකක් කරනවට වඩා Tamanට ගොඩක් නිදහසේ ඉන්න පුළුවන්. ඒ වගේම තව ලංකාවේ ගොඩක් දෙනෙකුට Tamanට රැකියාව දෙන්න පුළුවන්. ඉතින් ඒක එකක් සමාජයටත් ලොකු සේවයක්. අනිත් එක Taman කරපු නිර්මාණේ ලංකාවේ හැමතැනම මාකට් එකේ තියෙන දැකම Tamanටත් ලොකු සන්තෝෂයක්. අපිට බොහෝ තොරතුරු කතා කරන්න උනන්දුවක් තිබෙනවා අපේ නව උත්පාදන දැක්මේ. නමුත් අපි එක කාලේ අද හරස් වෙන අපි ලැබෙන වැඩසටහනකදීත් ඔබ වෙනි බොහෝ දිනෙක සම්බන්ධ කරගෙන ජාතික වන්දිලේ අපි උනන්දුවක් දක්වනවා මේ නව නිපැයුම් කරුවන්ට තවත් ධෛර්යයක් ශක්තියක් ලබා දෙන්න. අද අපි එක සාකච්ඡාවට කැඳවා ගත්තේ බොහොම සුවිශේෂී නව නිපැයුම් කරුවන් තිදෙනෙක් චාමික බණ්ඩාර, හසිත රත්නායක, ඔබ දෙපළට ස්තුති අද වැඩසටහන සම්බන්ධ වුණාට. ඒ වගේම ආසින් සිල්ලා ඔබටත් ස්තුති අද වැඩසටහන සම්බන්ධ වුණාට. ස්තුති. ආරාධනා කරනවා අපි ශ්‍රවණය කරන ඔබටත් මෙවැනි නිර්මාණ පිළිබඳව දැනුවත් වන්න, ඔබේ උනන්දුව වැඩි කරගන්න, අපිත් එක්ක නිතරම මේ සාකච්ඡා සමග සම්බන්ධ වෙන්න කියන ආරාධනාවත් එක්ක ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අපි සමු ගන්නවා. අද මම සුමිත් විජේවර්ධන ඔබට සෝදායක දවසක්. ජයට පොවා නිවහල් කිතිවිලි වසට කවා නිදහස් අදහස් ජයට පොවා නිවහල් කිතිවිලි වසට කවා දෙස බස රැස වැඩුව නියාම කවි ජනයුගයේ යසමල් ලෝහිස ගන්වා හෙලයේ දද ගගනත නංවා හෙල යසමල් ලෝහිස ගන්වා හෙලයේ දද ගගනත නංවා නියාමක වී ජනයුගයේ
ජනයුගයේ කමල් පිපිදී ඇත සමෘද්ධියේ රුංගමු මැත්තේ නව යුගයක නිකමල් පිපිදී ඇත සමෘද්ධියේ රුංගමු මැත්තේ ඔබේ ගතින් අල ජීවය සුවඳයි ඒ සුවඳ ඇති මල් වල ඇත්තේ අදහස් අදහස් ජයට පුවා නිවහල් සිතිවිලි බසට කවා නිදහස් අදහස් ජයට පුවා නිවහල් සිතිවිලි බසට කවා දෙස බස රැස වැඩුවෝ නියාමක වී ජනයුගයේ ජනයුගයේ ජනයුගයේ